ර එක කාලෙක ජපානේ හිත්ත හොඳර දියුණු කරපු වයිසක සෙන් මමාස්ටර් කෙනෙක් ජීවත් වනාා. ඉතිං හැම තැනිම්ම ගොඩාක් මිනිස්සු තමන්ගේ මානසික ප්‍රශ්න විසිඳ ගන්න ඒවට උපදිස් ලබාගන්න මේ මස්ටර් හොයාගෙන එන්න පටන් ගත්තා ඉතිං ඒවගේ එක දවසක් ප්‍රශ්නයකින් පීඩා විඳිමින් හිටපු තරුණ ගෑනු ලාමයෙක් මේ මාස්ට්‍රර් මුණගහෙන් එනවා උපදෙසාකිල්ලගෙන ඇයට ඕනි වෙලා තිබුණේ ඇගේ හිතේ තියෙන මානසික වේදනාව අතහැරලා හිතර සැනසීමක් හොයාගන්න ඉතිං මාස්ට ඇයට කතා කරලා වාඩිවෙන්න කියලා ඇගේ ප්‍රශ්නයම් කක්ද කියලහනවා ඇයි ඔපට මේ විදිහට අතහැරීම පුරුදු කරන්න ඉගෙන ගන්න ඕනි කියලාහනවා ඉතිං මේ වෙලාවෙදි මේ තරුණ ගෑනුළම අඩමින් පිළිතුරක් දෙනවා මාස්ට මගේ හිතේ විශාල වේදනාවක් එක්කයි මං ඔබ හොයාගෙනාවේ ම ගොඩාකාදරේ කරපු කෙනෙක් මගේ ලඟින්ම්ම හිටපු කෙනෙක් මට හිම වුණනා ඒ වේදනාව අයින්කරන්න හරි මාමාරුයි. අවදියෙන් ඉන්න හැම මොහොතකම ඒ අතීත මතක එක්ක එන වේදනාවකින් මගේ හිත පිරිලාෑනවා. ඉතිං ඒ නිසායි මට මේ මේ වේදනාව හැගීම් අතහරින්න ක්‍රමයක් හොයාගන්න ඕනිියුනේ තකොට මට සැසීමෙන් ඉන්න පුළුවන් වෙන අනි කියලා මේ තරුණ ගැහැනුලමයා කියලා. ඉතිං මාස්ට මේ කතාවාහගෙන හිඳලා මාස්ට ළඟම තිබුණු පදුුරකින් මලක් අතට කඩාගෙන ඒක ඇයට පෙන්වා පෙන්න ලහනවා කියන්න මට ඔබට පේන්නේ මොකක්ද මේ මල පෙන්න්න ලහනවා ඔබට මොකක්ද පෙන්න්නේ කියලා මාස්ට අහනවා. එතකොට මේ ගැහැනු ළමය මලදිහා බල්ලා ැලවාමයට පේනවා ඒ පෙත්ති හරිම ලස්සනයි පෙත්ති සැලිමින් තියෙ ඒ වගේ ඉතාම හොඳ මිහිරි සුවඳක් මේ මලින් හමනවා ඉතින්ඒ නිසා ඒ කියනවා ඇත්තර මේ මල හරිම ලස්සනට පේනවාමට ලස්සන මලක් තමයි පේණිගල් දෙවට මාස්ට්‍ර හිනා වෙලා කියන ඕ අනිවාර්යෙන්ම මේක ලක්සන මලක් තමයි හැබැයි මේ මල ඒගහෙන් මුදුරගෙන අපි අපේ අතේ තදකරගෙන අල්ලගෙන හිටියොත් ඒකට යන්න ඉඩ නොදී අපි තදකරගෙන අතින් අල්ලගෙන හිටියොත් ඒ මලට මොකක් වීද. කියලා මේ මාස්ට ප්‍රශ්නයක් හනු. එඳකොට මේ ගෑන්ල්ල මේ ඇටිකක් කියලා පුදුමෙන් බලන් ඉඳලහනවා මාස්ට ඔබෝය මල තදිින් අල්ලගෙන හිටියොත් ඒක වේලිලා මැලවෙලා මිය යනවා ඒකෙ ලස්සන අතුරුදහන් වෙනවා නැතිවෙලා යනවාඒ වගේ මේක සුවන්දත් නැතිවෙලා යන්න පටන් ගන්නවා. එහෙම් තමයි ගෑල්ලම මේ උත්තරදුන්. එතකොට මේ මාස්ට ඔලුවල්ලා කියනවා අනිවාරෙන්ම වූ ඒක එහෙම වෙනවා. ඉතිං අර අතහරීමේ කලාවත් අත්තහැරීමේ ශිල්පයක්ත් මෙන්න මේ මල අතහරිනවා වගේම දෙයක් තමයි අපි මේ මල තදිින් අල්ලගෙන හිටියොත් අපිට ඒකෙ විනාසය ඒක මරණය අපිට අත්දක් ඉන්න පුළුවන්ගෙනවා. එහි විනාසය අපි වෙත පැමිණෙනවා කියනවා. ඒ වගේ ඔබේ වේදනාවට මනසේ තියනෙන ඔබේ වෙදනාවට සහ දුකට ඔබ තදින් ඇලි හිටියොත් ඒකෙන් වෙන්න ඔබේ දුකතවතවත් වැඩි වෙන එක විතරයි කියල මස්ටර් කියනවා. ඒ වගේම මස්ටර් කියනවා, සැබෑ සතුට සැනසීම සාමකාමිත්‍යය සැබෑ සුවවීම මනසේසුව පත් බව කියන එක තිය එන්නේ අතහැරීම තුලයි කියලා කියනවා. එතකොට මස්ට මේ පිළිතුර දුන්නට පස්සේ ගෑල්ලමය මාස්ට්‍ර දිහා බලං ඉඳල කියෙන හොඳයි මට එකතේරෙනවා නමුත් කොහොමද වන් මේ අතහරිනවා කියනක පුරුදු කරන්නං කොහොමද දවල් අත හරින්න කියලා ප්‍රශ්නයක් හන. මගේ හිත යටකරගෙන ඉන්න මේ වේදනාවල් අතහැරලදාන්නේ කොහොමද විදිහටඇය පශ්නයක් කාන අතරික අතැරයාම අතහැරීම තුළ තමයි සාමකකාමීන්තය තියනි සතුරුති එන මෙමං ොහොමද මේ වාතාරරිණි කියලානවා එතකොට මස්ටර් කරන්නේ ඒර කඩාගත්තු මල්ල ඒඒ මල්ල තිබුණු පතුර උඩින්මති කියලා ගෑල්ලමෑ පැත්තර හැරල කියනවා අතහැරීම පටන්ගන්නන්නේ බාර ගැනීම තුළයි කියලා හැරීම පටන්ගන්නේ දේවල් ාර ගැනීම තුළිනු ඇත හැරීම පටන් ගන්න කියෙනවා ඒ කියන්නේ අපිට දේවල් නැති වෙලාතියෙනවනන් ඒ නැතිවුණු බව භාරගන්න ඕනේ. ඒවගේම තමන්තුළ වේදනාවන්තියෙනනම් වේදනවල් භාරගන්න ඕනේ. මේ ලෝකෙ වෙනස් සීම් කෙලදයක්තියෙනවා වෙනස්සීමම් වෙනකොට වෙනස්සීමම් භාරගන්න ඕන. අපි අතීතය අල්ලගෙන හිටියට මේ දේවල් අල්ලගෙන හිටියට ඒක ඒ අල්ලගෙන සිටීම හර ඒවා වෙනස් එෙනෙනෑ. අපි අන්න ඒක තේරුම් ගන්න ඕන ඒකෙන් වෙන්නේ. අපි මේ නැතිවුණු දේවාල්ලගෙන හිදීමෙන් තමඟ වෙදනාවවල් අල්ලගෙන හිදීමෙන් වෙනස්ීම් බාරගන නැතුවේ වල්ගන හිඳදීමෙන් වෙන්නේ. ඒ මානසිකත්වය වි විසින් අපේ වර්තමාන මොහොත සොරකම් කරගන්නවා. මේ ොතේ ඔබේ ජීවිතය තියන සුන්දරත්වය විඳින්න තියන එක වලක් වලදානවා. මේ මොතේ ඔබේ ජීවිතය ගණන සුන්දරබා ඔබට අත්දකින්න බැරූයවා. ඉතින් ඒ නිසා මාස්ට මේ ගෑන්ලමයට පිළිතුරු දෙෙනවා. ඒ නිසා ඔබ මුලින්ම මේ දේවල් බාරගෙන ඔබ කරන්න ඕනේ සමාව දෙන එක පුහුණු කරන්න ඕනේ. අනුන්ට විතරක් නෙමෙයි තමන්ටත් සමාව දෙන්න. දේවල් බාර ගැනීම සහ සමාවදීම තුළින් ඔබට මේ අත්තහැරීම කියන ගුණිය පුරදු කරන්න පුළුවන්. ඒ වගේම මාස්ටය කියනවා? හිතේ තියෙන හිත්‍රදීම් වේදනා අමනාපකම් මේ දේවල් අල්ලගෙන හිඳීමෙන් වෙන්නේ අපි දුක්විදින සකල්ලහකට අහුවෙලා මේ සර්කල්ලකින් ගැලවෙන්න බැරුව දිගින් දිකටම දුක්සහිත චක්‍රයකට අහුවෙලා යානඒ එක විතරයි. ඉතින් අපිට සමාව දෙන්න පුළුවන්නන්. මේ දවේශය නිසා අමනාපකම් නිසා හිත්‍රදීම් නිසා අපේ මනසේ හැදිල තියෙන බන්ධනය බැඳීම. ඒ දේශයට යමනාපකම් වලට හිත්‍ර දීම්වලට බැඳිල තියෙන බන්ධනය අපේ මනසෙන් ගැලවිලා ගිහිල්ල අපේ මනසයේ දේවල්ලලින් නිදහස් වෙනවා. එතකොට අපේ මනසර ලොකු වියවෘත හැඟීමක් කෙනවා. අන්න ඒ නිද වවෘත හදවතින් අපිට අපේ ජීවිතය ඉස්සරහට අරගෙන යන්න පුලුවන් අවස්ථාව සැලසලා දෙෙන කියලා මාස්ටර්මේ ගෑන්ුලමයායට කරුණු විස්තර කරලා දෙනාවා. ඉතිං ඇත්තර මෑයට මේ කාරණනාටික තේරුම් ගියා ඉතිං ඇය මාස්ටර්ට ස්තුූති කරනවා. එතකොට, ස්ට මේ ගෑනු ළමයට අන්තිමට කියනවා හොඳයි. හැබැයි ඔබ තේරුම් ගන්න ඕනේ අත්තහැරීමේ කලාව කියන එක මුළු ජීවිත කාලය පුරාම පුහුණු කරන්න තියෙන දෙයක්. අත්තහැරීමේ කලාව මේ එක්ක මොහොතක කරලා නතර කරන්න තියෙනයක් නෙමෙයි ඒක මුළු ජීවිත කාලෙටම එකතු කරගන්න තියෙන පුහුණුවාක්විතරයි. හැම්ම දවසම තමන්ගේ ජීවිතයට ප්‍රයෝජනයක් නැති. තමන්ට කිසිම සහනයක් ගැනලා දෙනෙ නැති. යක්ම අතහරින්න පුරුදු වෙන්න කියනවා එතකොට ඔබට මේ මොතේ සුන්දරත්වය විඳින්න පුළුවන් මේ මොත්තේ සුන්දරත්වය වැළඳ ගන්න පුළුවන් ආන්න එතකොට ඔබ හොයන සාමය ඔබ හො එන්න සැනසීම ඔබේ මනසට ඔබේ ජීවිතයට එන්න පටන් ගන්නවා. මේක තමයි සෙන් කතාව.ඉතින් මේකෙන් අපේ ජීවිතයට ගන්නවා නිමකක්ද කියන එක කතාවාස්සෙම ගොඩා කරුණු කාරණයක කියවුණා එක ඔබට දැනෙන් නැති අපි ලංඟත් අපේ ජීවිතවලත් අපි නිත්තරම කියන්නේ එකයි ගොඩක්වෙලාට ජීවිතය හොඳ නරැක කියලා ේවල් බෙදාගෙන කොටසක් කිල්ලවා කොටසක් එපා කියලා අන්න ඒ නිසා තමයි ගොඩාක් වෙලාවට අපිට මේ ජීවිතය සතුටින් අරගෙන යන්න බැරිදැම් කතාව කියන විදිහට දේවල් භාරගෙනීම තමයි අපි කරා තියෙන මූිම වැදගත්මද. කට දේල් අතහැරනවා. අපි ේවල් බාරගන්නව වක්ෂෙප් කරනවා කියන කාරණය තේරුම් ගන්නවානක් දේවල් මනසින් අත හැරෙන්න්න ගන්නවා ඒ ඇයි අපිට මේවෙලාවේ ඇවිල්ල තියෙනෙ දුකාක්නං වෙදෙනාවක්න අපික බාරගන්නව අක්ේප් කනවා එතකොට අපි මේ වේදනා නැති කරන්න දංඟලන දැඟලල්ල සතුට ොයාගෙන යන්න හදන දැගලල්ල නෑ අයින් වෙනවා අත්ත හැරෙනවා ඒක අත හැරනු තැනමයි මනසට සහනය එන්නේ. නිදහසඉන්නේ. ැහැල්ලුව එන්නේ. ඉතින් ේවල් අතහරින්න අපට බලින් කරන්න බෑ දේවල් අත්ත හරණ ැට අපිට අපේ මනසරයි. න්න බලුවන්. එක ඔබ මුලින්ම කරනන්නේ ඔබේ ජීවිතයට යමක් වෙලා තියනොනං මේ වෙලාය එකක භාරගන්නේ ප්‍රතික්ෂයප කරන්න බා. දේවල් වෙනස් වෙන බව. තමන් මුණ දීලතින දුක්්දොම් නෂ්ටික දේවල් නැතිවුණනක් නැතිවුණු බව මෙ ප්‍රතික්ෂේප කරගෙන තල්ලු කරගෙන යන්න එපා. එක බාරගන්නේ බාර ගැනීම හරහා ඔබට ඔබ කරෙහි සහනෙත් අය කරෙ සමාෝදේ මාන සිකත්ව ඇ දෙෙනවා එතන දියබට දැනයි අපේ මනසර කොච්චර සහනයක් නිදහසක් කෙනාද කියලා. ඉති මං හිතනවා මේ සෙන්කතාවෙන් ඔබට ජීවිතයට ප්‍රායෝගික එකතුරගන්න ගොඩක්කාරණ ලැබෙන් නැති කිය. පුරදුරන්න සතිමත් බවයේ සතිමත් බව හරහා ඔබට මේ දේවල් භාරගන්න පුළුවන් මානසිකත්වය හදෙනවා. වර්තමානයට අදිීම දේවල් බාරගන්න පුුව හැකිියාව හැදෙනෝ ඉතින් මොන කතාව කිවත් අන්තිමේදී ඔබට තේරෙන ඇති මේ ඔවේ අනස්සික මේ වර්මාන මුහොන්ට අවද්ධවිනයක මේ සතිමත් බව තමයි මේ හැම දෙේකටම බේස් සෙලා තියෙන්නේෙ කලා. තෙරුවන් සරණයි.